වාසල් විවෘත කරන දිනය පිළිබඳ නිශ්චිත යමක් මේ අවස්ථාවේදී කියන්න පුළුවන් කමක් නැහැ. කාටත් වඩා අපිට වමනාවක් තියෙනවා හැකියතාක් ඉක්මනින් අපේ පාසල් පද්ධතිය විවෘත කිරීමට. ඒකට හේතුව තමයි අද අපේ දූ දරුවන් පුදුම විදිය ආතතියකට ලක් වෙලා තිබෙනවා. හැබැයි සියල්ලක්ම කරන්න ඕනේ එක සාධකයකට යටත්ව. ඒ තමයි දරුවන්ගේ සෞඛ්‍යය. ඒ සම්බන්ධයෙන් කිසිම අවධානමකට අපේ දූ දරුවන් ලක් කිරීමට අපේ සූදානම් නැහැ. ඒ නිසා රටේ පවතින කොරෝනා තත්ත්වය දිනෙන් දින සතියෙන් සතිය අපි සැලකීමට භාජනය කරමින් සිටිනවා. හැකිතාක් ඉක්මනට දරුවන්ගේ සෞඛ්‍ය සම්පූර්ණයෙන් සුරක්ෂිත කරමින් සාමාන්‍ය පන්ති විවෘත කිරීමට අපි දැඩි උත්සාහයක් ගන්නවා. මේක අපේ රටට පමණක් නෙවෙයි මුළු ලෝකයටම පොදු වුණු ගැටලුවක්. ඉතින් ඒ තත්ත්වය තුළ පන්ති කාමරයට දරුවා පැමිණිලා ඍජුව ගුරුවරයාගෙන් පාඩම් ලබා ගන්නට නොපුළුවන් තත්ත්වය තුළ මාර්ගගත අධ්‍යාපනයේ දුරස්ථ අධ්‍යාපනය තමයි ඒකට විසඳුම. ඉතින් ඒ සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් හුඟක් දේවල් අපේ අමාත්‍යාංශයේ හරහා කිරීලා තිබෙනවා. ගුරු ගෙදර ඊතත්සලාව වැනි වැඩපිළිවෙළ. මම කියන්නේ ඒවා අංග සම්පූර්ණයි කියලා. ප්‍රවේශය පිළිබඳ යම් යම් ප්‍රශ්න තියෙනවා. රටේ සමහර තැන්වල ඒ පහසුකම් අවශ්‍ය ප්‍රමාණයට නැහැ. ඒ නිසා අපි සාකච්ඡා කරමින් යනවා මාර්ගගත වැඩපිළිවෙළ පුළුල් කිරීම. ප්‍රායෝගික පියවර කිහිපයක් समार विदेशी आंडो ये संबंधे अभी सहयोग देखिए कमेंट प्रकाश कर लगे දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න